ංලදේ ක්‍රිට් පසුගේ කාල තිබුණ හරි ඉහල තැනක ක්‍රිකේ වගේ ප්‍රේක්ෂක තරන් කහිපයක් දින දිහිතුවේ අයි කවතවත් ංලාදේශ ක්‍රිකට වැටන එකක් නෑ කියලා හැබයි චන්දික සමග නිමතක ංලාදේශ ක්‍රිකට අයි පහට වැටල වගේ තමයි අපට පේන තියන්නේ දකුණ අප්‍රිකාවද වැටන ංලාදේශ ක්‍රිකට් කණ්ඩායම තමන්ගේම රටේදී තුන්කො තරගාවලියත් පරාද වෙලා දැන් ශ්‍රී ලංකාවේක ටෙස් තරගාවලියත් පරාද වෙලා ඉන්නේ ංලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණ පිටපසේට චන්දිකල තිලාන්ලා ංලාදේශ කණ්ඩායම අතහැරලා ගියාට පස්සේ තවත් ංලාදේශ ක්‍රිකට් එක්ක ඉන්න හිතෙන්නේ නෑ කියලා ංලාදේශ ක්‍රිකට් ප්‍රවීණයෙක් කියලා තියෙනවා එතමයි මහමුත් බංගලාදේශයේ ක්‍රිකට් තාක්ෂණික අධ්‍යක්ෂක විදිහට හිටපු මහමුත් කියන්නේ දැන් නම් බංගලාදේශයේ ක්‍රිකට් එපා වෙලා කියලා. මම තවදුරටත් බංගලාදේශයේ ක්‍රිකට් වෙනුවෙන් මහන්සි වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මමගේ කාලයම කැපකලේ බංගලාදේශයේ ක්‍රිකට් හදන්න. හැබැයි ඒ කිසිම දෙයක් මම කළේ මගේ වාසිය බලාගෙන නෙමෙයි. හැබැයි මට පේන්නේ ඒකල මහන්සිය කැපකිරීම වැඩක් නැහැ වගේ. දැන් තියෙන පරිසරය හරිම අවුල් වෙලා තියෙන්නේ. මම කැමති නැහැ මේ ක්‍රමයට. ඒ වගේම පසුගිය කාලේ බංගලාදේශ ක්‍රීඩකයන්ගේ පුහුණු වීමක වැඩි කාලයක් ගත කරපු කාලේ ඉන්නේ ටෙස් තරගාවලියේ බංගලාදේශ ක්‍රීඩකයෝ පෙන්වපු දක්ෂතා ගැන කලකිරීමකින්. ඒ වගේම ටෙස් තරගාවලියේ වැඩ පෙන්නපු රොෂෙන් කියන්නේ ඇත්තම වැඩකාරයෙක් කියලා කාලිට් කියලා තියෙනවා. මම නම් මේ පරාජයට සමාවක් දෙන්නේ නැහැ. තනතිල්ල දඟ කැවෙනවා. බෝලේ උඩ එනවා කියලා තරඟ පරාද වෙන්න බෑ. ඕනෑම තනතිල්ලක සෙල්ලම් කරන්න ක්‍රීඩකයෝ දක්ෂ වෙන්න ඕන. තනතිල්ල හොඳ නැත්තම් කොහොමද රොෂෙන් අර වගේ ඉනිමත් ක්‍රීඩා කරන්නේ? ඔහු බංගලාදේශයේ ක්‍රීඩා කරපු දෙවෙනි තරඟය. ඒක තමයි දක්ෂතාවය කියන්නේ. දක්ෂයට කොහෙත් එකයි. අපි පෙරදුනම නිකන් කතා කියලා වැඩක් නැහැ. මේ විදිහට කියපු කාලිට් මහමුත් කියන්නේ ශ්‍රී ලංකාව දැන් ධනංජය කුසල් වගේ ක්‍රීඩකයෝ හදාගෙන අනාගතය ගැන හිතද්දී බංගලාදේශයේ තාම ප්‍රවීණ ක්‍රීඩකෙක් නැති වුණාම ඒ අඩු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.